ආයුබෝවන් ශ්‍රී ලංකා කතා රපි YouTube WhatsApp Facebook නරඹන මගේ ආදරණීය යාළුවනි මම අද කතා කරන්න ආවේ මට ලැබුණ ප්‍රවෘත්තියක් COVID වැළදී මිය ගිය විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණ වන්දි මේක පළලා තිබුණා මේ මාධ්‍යවල මම ඒක නිසා මේ මාධ්‍ය මුක්තා ගත්තේ COVID-19 වැළඳීමේ මිය ගිය ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවරගෙන තිබේ. ඒ අනුව මිය ගිය අය අතරින් 14 දිනක වෙනුවෙන් අදාළ ලිපි ගොනු දැනටමත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කොට තිබේ. එම මිය ගිය 14 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයන් 12 දෙනෙක් වහා කාන්තා ශ්‍රමිකයන් 2 දෙනෙක්ද ඇතුළු වේ. ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි අරාබියේ මියගොස් ඇති අතර තවත් 10 දෙනෙකු කුවෙට්ටා එක්කයිකු දුබායිද මියගොස් තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර විකර්මණීය ශ්‍රමිකයන් වෙනුවෙන් ඇති කරගත් රක්ෂණ පියුසුමට අනුව යමින් COVID-19 වැළඳීමෙන් මිය යන කාර්යාංශය ලියාපදිංචි වී ශ්‍රමිකයන්ට මෙම වන්දි පිරිනැමී. මේට අමතරව COVID හේතුවෙන් මිය ගිය බව තහවුරු කරගත් 23 දෙනෙකුගේ ආගමික කටයුතු සඳහා රුපියල් 40,000 බැගින් ගෙවීමටද මේ වෙන විට කටයුතු උදා තිබේ. COVID-19 වැළඳීමෙන් මිය ගිය තවත් ශ්‍රමිකයන් පිරිසකගේ ලියකියවිලි කාර්යාංශයට ලැබෙමින් පවතින අතර ඔවුන් වෙනුවෙන්ද රක්ෂණ වන්දි පිරිනැමීමට ඉදිරියට කටයුතු කරනවා කියලා තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය මේ විශේෂ නිවේදනය ගෙනලා තියෙන්නේ. ඉතින් ඒ විදේශ රටවල COVID-19 කොරෝනා වසංගතය නිසා මිය ගිය අය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විසින් ලබා දෙන රක්ෂණ වන්දිය ගැන තමයි මේ නිවේදනය මම ඔයාලා වෙත ගෙනාවේ. ඉතින් මේ වගේ නිවේදන දුටුතනින් මම ඔයාලා වෙතලාගෙන එනවා. මම දාපු හැටි මේ වීඩියෝ බලන්න තවමත් මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු අය ඉන්නවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකට ක්ලික් කරන්න, බෙල් අයිකන් එකට ක්ලික් කරන්න. එතකොට මම දාන මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට දාපු සැනින්ම නරඹන්නට පුළුවන්. එහෙමනම් ගිලෙන්න ආයුබෝවන්. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් බෙල් එකට ක්ලික් කරන්න.